ආණ්ඩුවක් බලයට පත් කළා. ඊට පස්සේ උන් දෙගොල්ලෙක් තුරා ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වා. ඒතර මේ ආකාරයෙන් අවුරුදු 5කට ජනවරමක් ලැබිලා තිබෙනවා. අවුරුදු 5 තව අවුරුදු 1කමාරක් තියෙනවා ජනවරමක්. අවුරුදු 1කමාරක් තියෙනවා ජනතා පරමාධිපති උරගා බලන්න. ඒතර ඒ අවුරුදු 1කමාර විපක්ෂයේ ඉන්න නැතුව ඒ අවුරුදු 1කමාරක් විපක්ෂයේ ඉන්න බැරුව මහින්ද රාජපක්ෂේ අවුරුදු 1කමාර ඉන්න බැරි නිසා අර්බුදයක් හදලා තමන් අග්‍රාමාත්‍යවරයායි ප්‍රකාශ කිරීම තමයි අර්බුදය. අර්බුදය හැදුවේ මහින්ද රාජපක්ෂ. වෙන කවුරුවත් නෙමෙයි මහින්ද රාජපක්ෂ වග කියන්න ඕනේ. මේ ආකාරයකට ලැජ්ජ නැතුව මේ රටේ ජනාධිපතිවරයෙක් හිටපු දෙවරක්පත්ති ජනාධිපතිවරයෙක් පස්සදොරින් ඇවිල්ලා ජනාධිපතිකම අරගෙන දැන් කියනවා මේ අර්බුදයක් ඇති වෙලා තියෙනවා රටේ කියන. අර්බුදය එයාට බලේ නැති එකද? අර්බුදය මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට එන්න බැරි එකද? අර්බුදය එයාගේ මිරිස් කුඩු කල්ලි එයාගේ මැරයන්ට පාර්ලිමේන්තුවට ඇවිල්ලා මිනිසුන්ට පහර දෙන්න බැරි එකද? පොලිසියට පහර දෙන්න බැරි එකද? එයාට පනතක් සම්මත කරගන්න බැරි එකද අර්බුදය? මොකක්ද එයාගේ අර්බුදය? එයාට තියෙන අර්බුදය මොකක්ද? එයාට තියෙන අර්බුදය එයයි රාජපක්ෂ පවුලට තිබෙන නඩු. ඒ රාජපක්ෂ මවුලේ දරුවන්ට බිරිඳට සහෝදර සහෝදර සහෝදරවරුන්ට තිබෙන නඩු ටික ඉවත් කරගන්න එක. අන්න අර්බුදය.